අයිබෝන් සුබ උදෑසනක් අද 2024 ජූලි මාසයේ 19 වන සිකුරාදා දවසේ අද ජාතික පුවත්පත්වල සමාජ මාධ්‍ය පිටු කියන පුවත් මෙන්ම රටේ ප්‍රධාන සමාජ මාධ්‍ය පුවත් ඔබට අපි කියන්නට සූදානම්. මුලින්ම යන්නේ ලංකාදීප .lk සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටු වාර්තාවකටයි. ඇමති බන්දුල ඇමතිකම ඇපේට තියයි. ලංකාදීප එහෙමයි කියන්නේ හෝමාගම් ප්‍රදේශයේ ආරම්භ කළ රට බිහි මහලක් සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකළොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ හෝ අමාත්‍ය ධුරේ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැතිව තීන්දුවක් ගැනීමට සිදුවන බවට බන්දුල ගුණවර්ධන කියනවා. හෝමාගම ජනතාවගේ අභිමානය තමාටේ සියල්ලට වඩා වැදගත් බවටයි බන්දුල ගුණවර්ධන ප්‍රවාහන හා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා හෝමාගමදී හෝමාගම පිටිපනදී කියලා තියෙන්නේ. හෝමාගම පිටිපන ප්‍රදේශයේ රට බීම අලවිහලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය පළ කරමින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු මහා සංඝරත්නය හෝමාගම පිටිපන අවකන පිළිමේ අසලදී සත්‍යග්‍රහයක් සිදු කරමින් මේ බව කිව්වා කියලයි කියන්නේ. එතකොට බන්දුල ගුණවර්ධන මහත්තයා දන්නේ නැහැ, ඔහුගේ අනුදැනුමකින් තොරව තමයි හෝමාගම පිටිපනට රට බීම හලක් දීලා තියෙන්නේ. ඔහු දන්නේ නැහැ බාර් පර්මිට් එක දෙනකන්. එතකොට හෝමාගම කියන්නේ පිටිපන කියන්නේ බන්දුල ගුණවර්ධනගේ මැතිවරණ බල ප්‍රදේශය. ඔහු දන්නේ නැතුව ආසනයේ සංවිධායකවරයා ආණ්ඩුවේ දන්නේ නැතුව රටේ ප්‍රධාන කැබිනට් අමාත්‍යවරයා දන්නේ නැතුව පිටිපනට කොහොමද රට බිහිමාලක් දෙන්නේ බන්දුල ගුණවර්ධන? බන්දුල සත්‍යග්‍රහයට එක් වෙලා සත්‍යග්‍රහය ළඟට අවිල්ලා කියනවා, මට ඇමතිකන් මට මන්ත්‍රීකම් වැඩක් නැහැ, ඊට වඩා මට හෝමාගම මිනිස්සුන්ගේ අභිමානය වැදගත්ලු. බන්දුල ගුණවර්ධන්ට දැන් තමයි හෝමාගම මිනිස්සුන්ගේ අභිමානය මතක් වෙන්නේ. ඇමතිකම් අරගෙන රට වෙනුවෙන් වැඩක් කරාද බන්දුල? දැන් ඔයා හෝමාගම මිනිස්සුන්ගේ අභිමානය වෙනුවෙන් රට බීම අලවිහලක් විවෘත කරන්නට අවසර දුන්නා කියලා ඇමතිකම දාලාද යන්න හදන්නේ? මන්ත්‍රීකමෙන් ඉවත් වෙන්නද යන්නේ? එම නැත්තම් බන්දුල ඡන්දයක් ළඟයි නේද? දැන් ජනාධිපති වර්ණේ ළඟයි, ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණයක් එයිද දන්නේ? කෝකටත් ජනතා වීරයෙක් වෙන්න තවත් නාට්‍ය රංග දක්වමින් ඔයා බන්දුල හෝමාගම පිටිපෙනට ඔයාගේ දැනුවත් භාවයකින් තොරව රට බීම අලවිහලක් දුන්නා කියලා ඔයා ඇමතිකම මන්ත්‍රීකම දෙකම දාලා දුවන්න දහදන්නේ. ඔයා කියන්නේ හෝමාගම මිනිස්සුන්ගේ අභිමානය වට වටිනවලු ඇමතිකම් වලට මන්ත්‍රීකම් වලට වඩා. හැබැයි ඔයාට මීට අවුරුද්දකට කලින් ඕවා හිතුණා නම් බන්දුල කොච්චර හොඳද? දැන් ඡන්දෙ ළඟයි, දැන් බොහෝ දේවල් වෙන්න යනවා, ඇතමුන් තැතිගෙන තිබෙනවා. හැබැයි ඊට කලින් ජනතා ප්‍රසාදය ගන්න, ජනතා වීරයෙක් වෙන්න. හරියට අර දකුණු ඉන්දියාවේ චිත්‍රපට වගේ ඒවලත් ඔහොම තමයි වෙන්නේ. උද්ඝෝෂණ කරනවා, සත්‍යග්‍රහ කරනවා. එක පැත්තකින් ආණ්ඩුවේ ආසනයේ ඉන්න නියෝජිතයා සංවිධායකවරයා කැබිනට් අමතිවරයා දන්නේ රට බීමහලක් පවත්වන්නට බලපත්‍රයක් දෙනකන්. මේවා තමයි හොඳ හොඳ නාට්‍ය බන්දුල. මීට කලින් මේ වගේ නාට්‍යවලට අපේ රටේ මිනිස්සු ඇඳුණා නේද? ඇඳිලා තමයි රටේ මිනිස්සුන්ට මෙහෙම වෙලා තියෙන්නේ. එහෙම තමයි අපිට කියන්න වෙන්නේ ජනතාවගේ පැත්තෙන් බන්දුල ඔයාලට. එතකම ලංකා සී නිවුස් සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටු වාර්තාවකටයි යන්නේ. විජේදාස ඇමතිකමෙන් ඉල්ලා අස්වේද ප්‍රශ්නාර්ථයත් එක්කයි සටහන ගේන්නේ. ඉදිරි ජනාධිපති වර්ණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස තරඟ වදිනු ඇති බවට එම පක්ෂ ආරංචි මාර්ග කියන බවටයි ලංකා සී නිවුස් කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ නීති කෘත්‍යයක් සිදුවෙමින් ඇති නිසා වෙනම ලකුණකින් විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති වර්ණයට තරඟ කරනු ඇති බවටද කියනවා. එමෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස විජේදාස රාජපක්ෂ මහතා නාම යෝජනා පත්‍රයේ බාර දීමට පෙරතුව සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට ප්‍රකාශකයෙකු කිව්වා කියලයි ලංකා සී නිවුස් කියන්නේ. විජේදාසත් අර බන්දුල වගේම තමයි ඡන්දෙලන් වෙනකන් හිටියා ඇමතිකම දාලා දුවන්න, ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න. හැබැයි බන්දුල නම් කියන විදිහට ඇමතිකමෙන් මන්ත්‍රීකමෙන් ඔහු ඉල්ලා අස්වෙන්නේ හෝමාගම මිනිස්සුන්ගේ අභිමානය වෙනුවෙන් රට බීම හැලක් විවෘත කරන්නට පර්මිට් එක දුන්නා කියලා ඒකට විරෝධතාවය පළ කරමින් කොහොමද ඒක? හැබැයි විජේදාසයන් එන්නේ
ජනාධිපති වර්ණ සටනට එන්න ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස විජේදාස රාජපක්ෂ ඉදිරි ජනාධිපති වර්ණයට එනවා. ඒකට ඉදිරියේදී ඇමතිකම දාලා දුවන්න ලෑස්ති කියලායි කියන්නේ. සිරිසේන විජේදාස ගේනවා සිරිපාල වික්‍රමසිංහ ගෙහිද. එහෙම තමයි තත්ත්වේ පැහැදිලිවම පෙනෙන්නේ. කොහොම වුණත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ අද පක්ෂයත් එක්ක ඉන්නවද? ඒකයි මුලින්ම හිතන්න ඕනේ. අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෙක් හොයාගන්න නැහැ. රටේ ජනාධිපතිවරු, අගමැතිවරු බිහි කරපු දේශපාලන පක්ෂයක් අද කෑලි කෑලි වලට කඩලා බංකොලොත් පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ජනාධිපති අපේක්ෂකයෝ වැහි වැලා එක පැත්තකින් සිරිපාල රනිල් ළඟට යනවා. ජනාධිපති අපේක්ෂකයා රනිල් කියාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළුවක් කරන්. ඒත් එක්කම සිරිසේන අනිත් පැත්තෙන් විජේදාස කෙනෙක් දාන්න යනවා ජනාධිපති වරණයට. එහෙම තමයි කියන්න වෙන්නේ. හැබැයි ඔය දෙකොල්ලොම හිතන්න ඕනේ අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා කොහෙද ඉන්නේ. එහෙම ඉන්න තැන හොයාගත්තොත් ඡන්දෙ ඉල්ලනවා තියා හිතන්නේවත් නැහැ. එතකම ගාමිණී වලේගොඩ පොදුජන පෙරමුණෙන් 2020 පාර්ලිමේන්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයා ඊයේ දවසේ ප්‍රබල ප්‍රකාශයක් කරා. ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුව විසුරුවන්නට ගැසට් එක ගහලා අතේලු තියාගෙන ඉන්නේ. එහෙම කියන්නේ ආණ්ඩුවම නියෝජනය කළ නේද? දැන් ටිකක් වෙනස් වෙලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩයි. අපි කතාව බලමු දැන්. ඊයේ වෙනකොට අපිට තොරතුරු වාර්තා වෙනවා පාර්ලිමේන්තුව විසුරෝණ ගැසට් පත්‍රය පිළියෙල කළා අතේ තියාගෙන ඉන්නේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදැක්වුවොත් එදිනම රාත්‍රියට පාර්ලිමේන්තුව විසිරවා හැරීමට මෙවැනි තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ තත්ත්වයේ ප්‍රතිඵලය ඇතැම් විට ජනාධිපති වර්ණයට කලින් මහමැති වර්ණයක් කැඳවීම දක්වා රටේ දේශපාලන වාතාවරණය වෙනස් වෙන තීරණයක් වීමේ හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා. මොකද මේ සියලු බලතල මේ වෙනකොට ජනාධිපතිතුමාට ඇවිල්ලා තිබෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට හිමි වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔහුට ඕනි වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. ගාමිලි වලේගොඩ මන්ත්‍රීවරයා එක පැත්තකින් කියනවා 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට දානවා. ඒක දැම්ම ගමන් පොහොට්ටුවේ රාජපක්ෂවරුන් ඇතුළු පොහොට්ටුවේ රාජපක්ෂවරුන්ට හිතවාදීන් ඒක අනුමත කරගන්නට ඡන්දෙ දෙන්නේ නැත්නම් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරනවා. ගැසට් එකක් දැන් ගහලලු තියෙන්නේ. එහෙම කොහොමද වෙන්නේ? දැන් ජනපති වරණය කැඳවලා ජනාධිපති වරණය ඇස්සේ වලේගොඩ කියන විදිහට පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් රට දැවැන්ත දේශපාලන අර්බුදයකට යනවා. අර්බුදය කතරම්ද කිව්වොත් මැතිවරණ කොමිසමට කොහොමද මැතිවරණ දෙකක් එකවර තියන්නේ? ප්‍රබල ප්‍රශ්නයක්. මැතිවරණ දෙකක් එකවර තියන්න සල්ලි තියෙනවද? මුදල් අමාත්‍යංශයට මුදල් තියෙනවද? දැන් ජනාධිපති වර්ණයට විතරයි මුදල් වෙන් කරලා තියෙන්නේ. බරපතල දේශපාලන අර්බුදයක්, දේශපාලන අවුලක් නැවත ඇති වෙන්නට පුළුවන්. එහෙම වුණොත් ඔබට මතක ඇති දින 52 සෙල්ලම, යහපාලන සෙල්ලම, මෛත්‍රීපාල සිරිසේන දින 52කට අගමැති පුටුව දුන්නා මහින්දට. මතකද ඒ කතාව? ඒ වගේ තවත් දේශපාලන නාඩකමක්ද මේ නටන්න යන්නේ? මේ තත්ත්වයත් එක්ක ඉදිරියේ දියන්නේ ජනාධිපති වර්ණයද පාර්ලිමේන්තු මැති වර්ණයද බරපතල ප්‍රශ්නයක්. මේ කියන කතා ඇත්තනම් වලේ ගොඩලා, ඒ වගේම මැති වර්ණ කොමිසමට දැන් බලය හිමි වෙලා තියෙනවා ජනාධිපති වර්ණය කැඳවන්න, ජනාධිපති වර්ණයේ ඡන්ද විමසීමේ දිනය කියන්න, ඒ වගේම නාම යෝජනා කැඳවන දිනේ, නාම යෝජනා බාර ගන්න දිනේ කියන්න. හැබැයි මේ සියල්ල ඉක්මනින්ම මැතිවරණ කොමිසමත් කිව යුතුයි. නැත්තම් හදිස්සියේ ජනාධිපති වර්ණය අස්සේ පාර්ලිමේන්තුව හැම විසුරුවා හැරියොත් බරපතල තත්ත්වයක්. මේ වලේ ගොඩ කියනවා දැන් ගැසට් එකක් ගහලා මේසේ උඩ තියාගෙනලු ඉන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවන්න. ඒත් එක්කම net fm සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටු වාර්තාවකටයි යන්නේ. ගලගොඩත්තේ ඥානසාර හිමිට ඊයේ අප හිමි වුණා. සිව් වසරක සිරදඬුවන් නියම වූ ඥානසාර හිමිට අප බරපතල වැඩ සහිතව වසර 4ක සිරදඬුවන් නියම වී සිටි පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අප මත මුදා හැරීමට අභියාචනා අධිකරණය ඊයේ නියෝග කළ බවටයි කියන්නේ. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිසංශෝධන පෙස්සම විභාග කිරීමෙන් අනතුරුව අභියාචනා අධිකරණය මෙම නියෝගය නිකුත් කර බවටයි net fm සමාජ මාධ්‍ය පිටුව කියන්නේ.
Kuragaladi, Islam Dharmeta, Apahasatmakanakarin, Prakashaya Sidukirime, Chodanavata, Warda Karukirunu, Pujya Galagodatte Nyanasara Himiyanta, Barapatala Wedasahita, Wasara Hataraka, Sira Danduwamak Niyama Karatibuna, Ikut Martu Masedi, Edi Ek Chodanavakata, Wasara Dekabagin, Sira Danduwam Niyama Kalatara, Etamatarawa, Rupiyal Lakshayaka Dadayakda Niyama Karatibuna, Ehema Danduwan Niyama U Galagodatte Nyanasara Himiyan, Adhikarnayata, Idiripat Kala, Pratisansodhana Pekshamakin Anaturuwa, Unwanhanseta, Nidahasa Laba Di Tibenawa. බුදු දහම බුද්ධ ශාසනය තම රට වෙනුවෙන් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විවිධ අවස්ථාවලදී හඬ නැගුවා අපි දුටුවා උන්වහන්සේට සිර දඬුවමක් නියම වුණා දැන් උන්වහන්සේව අභියාචනාධිකරණයෙන් නිදහස් කර තිබෙනවා එතකම ලංකා ෘත් සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටු වාර්තාවකටයි යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රකාශයක උපුටා ගන්නේ සමාජ වෙනසක් වෙනුවෙන් කළ අර්ගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපති වර්ණයේ අවස්ථාවක් කරගන්න මෙහෙම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වායි සමාජ වෙනසක් වෙනුවෙන් කළ අර්ගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපති වර්ණයේ අවස්ථාවක් කරගන්නයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා රටේ සියලු ජනතාවට ආරාධනා කරන බවටයි කියන්නේ 2022 දී ජනතා අර්ගලයක් තිබ්බා ජනතාව වෙනසක් ගැන ඉල්ලුවා ඒ වෙනස කරගන්නට තවමත් ජනතාවට බැරි වුණා ජනාධිපති වර්ණයේදී සමාජ වෙනසක් සඳහා කළ අර්ගලයේ ජයග්‍රහණය ලබන්නට ජාතික ජන බලවේගයේ නායක අනුර ජනපති කරන්න කියලයි ටිල්වින් සිල්වා කියන්නේ ටිල්වින්ගේ කතාව එක පැත්තකින් නැත්ත ගෝල්පෙස් අර්ගල භූමියක් තිබ්බා 2022 මැයි 9 ජුනි 9 ජූලි 9 අපිට හොඳටම මතකයි රටේ පාලකයන්ට රහිව ජනතාව ආර්ථික සමාජීය දේශපාලන වෙනසක් උදෙසා කොහොමද නැගී සිටියේ කියලා ටිල්වින්ගේ කතාව මතක් කරලා කියන්නේ අනුර ජනාධිපති කරමු ආර්ථික සමාජීය දේශපාලන වෙනසක් සඳහා කියලා එක පැත්තකින් ටිල්වින් හරි අවුරුදු 76ක් තිස්සේ අපි හැමදාම කියනවා වගේ අපි හොඳට ඇඳගත්තා අපි හොඳට ඇඳුවා අද අපිට තුන් වේලෙන් එක වේලක්වත් කන්න බැරි තැනට අපිපත් වෙලා තිබෙනවා අපේ රටේ ආර්ථිකය බංකොලොත් කරලා තියෙනවා එහෙම තැනකට රටපත් වෙලා තියෙනවා බැරිම තැනයි අපි නැගිට්ටේ ඒ නැගිටිල්ලේ ජයග්‍රහණය අපිට සමරන්න බැරි වුණා ටිල්වින් කියනවා ආර්ථික සමාජීය වෙනසකට අනුරට ඡන්දෙ දෙන්න ඇතැම් විට රටේ මිනිස්සු ටිල්වින් මේ වෙද්දී තීන්දුව අරන් නැති අපි බලමු ජනාධිපති වර්ණය නිවේදනය කිරීමත් එක්ක බොහෝ දේවල් සිදුවීමට නියමිතයි රට තුල ජනතාවගේ පැත්තෙන් එතකම අද දෙරණ .lk සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටු වාර්තාවකටයි යන්නේ කොහේ හිටියත් අල්ලනවා මෙහෙම කියන්නේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතායි රටේ විවිධ ස්ථානවල සිදුවන වෙඩි තැබීමේ සිද්ධිවලට හේතුව යුද සමයෙන් පසුව ගිනි අවි තවමත් සමාජය තුල සංසරණය වීම බවටයි ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියන්නේ අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තමයි ටිරාන් අලස් මහතා කියන්නේ අපරාධකරුවන් රට තුලත් රටෙන් එපිට කොහේ හිටියත් නීතියේ රැහැනට හසු කරගන්නා බවටයි ටිරාන් අලස් සමාජතිවරයා කිව්වේ අපි දැන් ටිරාන් අලස්ගේ ඒ කතාව බලමු දැන් අද මට අද මං කියන්නේ මේ කුඩු විකුණන අයටයි මේ පාතාල ක්‍රියාකාරකම් කරන අයටයි අපි තිබුණටත් වඩා තදින් ඉදිරියට ක්‍රියා කරනවා මේ මෙහෙයුම් දිගටම කරලා අපි මේගොල්ලන් පස්සේ හඹා යනවා කොහේ හිටියත් අල්ලනවා නීති හා සාමයේ ඇමතිවරයා පොලිස්පතිවරයා යුත්තේ මෙහෙයුම දරුණුවටම ක්‍රියාත්මක කරනවා හැබැයි පොලිසිය නීති හා සාමයේ ඇමතිවරයා මහජන ආරක්ෂක ඇමතිවරයා යුත්තිය හොයද්දී මද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපරාධකරුවන් පාතාල නායකයන් අයුත්තිය හොයමින් යුත්තියට එරෙහිව මහදවල් වෙඩි තැබීම් සිදු කරමින් මනුක්ෂ ඝාතන සිදු කරමින් අයුක්තිය හොයමින් සිටිනවා හැබැයි අලස් ඇමතිවරයා කියන්නේ කවුරු අයුත්තිය හෙව්වත් රටේ නීතිය රජ කරවන්නට යුත්තිය හොයමින් රටෙන් එපිට හිටියත්
රටෙන් පැන ගොස් සිටියත් අපරාධකරුවන්ට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක කරන බවටයි අලස් ඇමතිවරයා කියන්නේ. අපි බලමු ඉදිරියේ යුක්තියේ මෙහෙයුම කුමන ආකාරයකින් වෙනස් වෙයිද, කොතෙන්න යයිද යුක්තියේ මෙහෙයුම අපරාධකරුවන් මත්ද්‍රව්‍ය චාවාරම්කරුවන්ට එරෙහිව. එතකම ලංකා සී නිවුස් සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටු වාර්තාවකටයි යන්නේ. තිස්ස අත්තනායක රිය අනුතරකින් රෝහලට සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන්ගත් වාහනය ඊයේ උදෑසන කාලයේදී අනතුරකට ලක් වූ බවටයි ලංකා සී නිවුස් කියන පුවතෙන් කියන්නේ. කොළඹ ජාවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇති බවටයි වාර්තා වන්නේ. ඔහු ගමන්ගත් ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන බවට කියනවා. අනතුරෙන් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් නාරායම්පිට පුජ්ජලික රෝහලකට ඇතුළත් කර ඇති බවටයි කියන්නේ. මේ අනතුර සම්බන්ධයෙන් ඒ දවසේ තිස්සත්තනායක මහතාට අපි කතා කරා, අපි විමසීමක් කරා. ඔහු නම් කිව්වේ යම් අනතුරක් සිදු වුණා, ඔහුගේ ජීප් රථයටද බරපතල හානි සිදුව තිබෙනවා. මේ වන විට ඔහුට සුළු තුවාල, තැලීම් තුවාල, සීරීම් තුවාල වැනි දේවල් තිබෙනවා. බරපතල තත්ත්වයක් නොමැති බවටයි තිස්සත්තනායක කිව්වේ. තිස්සත්තනායක යනු සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා. මෑතභාගයේ තිස්සත්තනායක විතරක් නෙවෙයි ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදුර්දීන් වැන්නවුන්ගේ ජීප් රථ, මෝටර් රථද යම් යම් සුළු අනතුරු වලට ලක්ව තිබෙන ආකාරය අපි දැක්කා. කොහොම වුණත් තිස්සට කිසිම ප්‍රශ්නයක් නැහැ අනතුරෙන්. එහෙම තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ සමගින් අදට අපි සමුගන්නවා ඔබට සුබ දවසක්.